ఆయిపోవాలి సార్. అదే అప్పే మీ చిత్రశిల్పికి శ్రీలంక చిత్రశిల్పికి విశేషిత లైస్తే ప్రముఖమ స్థానీయ చిత్రశిల్పి యుక్తమై మాత్రకి ఈ ఓగుళ్ళో మొదట పర్ణ చిత్ర కానీ పెరణి చిత్ర కానీ విగ్రహకరాన చిత్ర నెరవన మహు పిలిబందో దండు మహు ప్రవీణ చిత్రశిల్పి అప్పట అప్పే లంకావే దానికి ఇన్న దుర్లభ చిత్రశిల్పి అతర ఇన్న ఎక్కని ఓహు మూలిక అధ్యాపన లభించేటి కొహోది మీ చిత్రం ప్రవిష్టవుని కీల అది మమ్మ మీ యూట్యూబ్ ఛానల్కి ఓలంటే కియాదు మమ్మ మూలిమ సార్ అహాన్ని కమిటి సార్ కొహమద మీ చిత్ర ప్రవిష్టవుని పాసల్ల వెదీది ఆగెందు గురుహరువగంగత్తి ఏటికి అప్పుడు పొండ దెనగాన్ని కమిటి අත්‍යවශ්‍යයෙන්ම මම කුඩා කාලේ මේ පාසල් ගියේ මොරටුවේ වීස් කුමාර විදුහලට. ඒකෙන් තමයි මගේ මූලික අධ්‍යාපනය මම ලබා ගත්තේ. සාමාන්‍ය 6 වෙනි ප්‍රමාණයට වගේ යනකොට ඉතින් අපිට හොඳ චිත්‍රවලට එක්තරා මහත්මිය ගුරු මහත්මිය පැමිණියා. ඉතින් එතුමාගෙන් තමයි මං හිතන්නේ මං චිත්‍රමය ජීවිතයට මට පිවිසෙන්න අවස්ථාව ලැබුණේ කියන එක මගේ තද විශ්වාසයක් තියෙනවා. එහෙම නැත්නම් සමාජ පැත්තට මම එහෙම වෙන්නේ නැහැ. හැබැයි පොඩි කාලේ ටිකක් මම හරි දඟයි. මේ ඔය චිත්‍ර මහත්මයේ ගුරු මහත්මයා ඇවිල්ලා ටික කාලයක් යන අතර එක්තරා දවසක ඉතින් ඒ මේ එතුමා පන්තියට එනකොට මමත් තව ළමයෙක් එක්ක පොඩි දබරයක් වෙමින් හිටිය. පස්සේ එක පාට මේ මහත්මයා ආපු ගමම මේ ඔය මොකද මේ 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 දරුව ගහගන්නේ අරවමයා කියලා අපි දෙන්නටම දැම්ම පන්තියෙන් එළියට. පන්තියෙන් එළියට යන්න කියලා කිව්වා. ඒකම එයා පොඩි වේලාවක් ඒ පන්තියේ කටයුතු කරලා මෙහෙන් මෙහෙන් දෙනවා මෙහෙන් මෙහෙන් ගිහිල්ලා වාඩි වෙන්නකො කියලා කියලා මම ගාවට ආවා. මම ගාවට ඇවිල්ලා ඉතින් අපිට ඒ වගේ ඉතින් හොඳට හැදෙන්න විදිහට ඉතින් උපදෙස් දෙමින් මගේ චිත්‍ර පොත පෙරලා මේ පොඩ්ඩක් එයා බැලුවා. බලලා ඒකම කතා කරමින් එයා එයා මේ අර එදාට තිබුණු චිත්‍රය පැන්සලෙන් අඳිනකොට දැන් මට හැඟුණා අර මුලින් හිටිය සාමාන්‍ය ගුරුවරියක් ඊට වඩා තත්ත්වකින් මේක මට ප්‍රගුණ කරන්න අවස්ථාවක් ලැබෙනවායි කියන එක මට එදා තමයි හුඟා දුරට මේ ආවේ. ඒ ඇවිල්ලා තින් මේ මේ මගේ චිත්‍රපතේ උන අඳින දැන් ඒ රූප අඳිනවා. ඒ ඊට පස්සේ මට හරි තද උවමනාවක් ආවා. දැන් මේකට මම අදම මට මං පිවිසිය යුතුයි කියන එක මේ චිත්‍රවලට. එදා සිට මම හරි උනන්දුවෙන් චිත්‍ර අඳින්න පටන් ගත්තා. එයා අර අපේ ඊට පස්සේ මං ගෙදර ගිහිල්ලත් ඊළඟ දවසේ ඊළඟ සතියේ චිත්‍ර පිරිටෙන් ඉස්සෙල්ලා මට හරි වමනාවක් තිබුණා මේ හොඳට මේ චිත්‍රය ඇඳලා මෙතුමාට දැන් ගෙනල්ලා පෙන්නනකම් මට හරි මේ ආසාව. මං ඒ වගේම පෙන්නුවාම එයාටත් ඒ අපේ ඒ ගුරු මහත්මයා කිව්වා මේ ඔයාට හොඳට අඳින්න පුළුවන් කෙනෙක් මේ මේ තේරෙනවද ඔයා හැඩ ගැහෙන්න ඕන දැන් අර විදිහේ නැතුව ටිකක් මේ ඉවසීමෙන් කටයුතු කරලා ඒ විදිහට දැන් යන්න ඕන හොඳට අඳින්න පුළුවන් මම දන්නවා කවදා හරි ඔයාට හොඳ චිත්‍ර ශිල්පියෙක් වෙන්න පුළුවන් කියලා මට ඒ වෙලාවේ මේ ලොකු අවවාදයක් දීලා ඉතින් ඒ මගේ පොත දැන් නිතරම එයා ඇප්‍රිෂියේට් කරනවා ඒ පාට කරගෙන ගියායින් පස්සේ ඒවා අනිත් අයට පෙන්නුම් කරනවා ඒ වගේ දේවල් ටිකක් මට තිබුණා ඒක විශේෂයෙන් මම කියන ගැන නෙමෙයි අර යාටත් යම් කිසි අර අඳින ළමයෙක් මම මම දිගටම අඳින්න පුළුවන් කියන හැඟීමෙන් ඒ දේ කරා. ඒක තමයි මගේ මේ චිත්‍රවලට ප්‍රවිෂ්ඨ වීමේ මූලික එතුමා තමයි තිස්ස ගුණවර්ධන මහත්මයා. ඔව් අපි කවුරුත් දන්න ප්‍රවීණ නාට්‍යදරේ එතකොට ඒ වගේම චිත්‍ර ශිල්පියෙක් නොයෙකුත් හැකියාවන් ප්‍රගුණ කරපු අපේ හිටපු ශ්‍රේෂ්ඨතම ශිල්පියෙක් තමයි තිස්ස ගුණවර්ධන කියන්නේ. එතුමන්ගෙන් තමයි එතුමා තමයි ඉස්සල්ලාම අපේ මේ ඉන්ද්‍රාල්ස්ගේ තියෙන හැකියාව මුලින්ම තේරුම් ගන්න තියෙන්නේ.
එතකොට අපිට දැන් එකෙන් කියනකොට තේරෙනවා සහජ හැකියාවක් තියලා තිනවා කියලා. ඒ කියන්නේ බෝන් ටැලන්ට් එකක් සර් තියලා තිනවා කියලා. මොකද මේ කලාව එක පාට ප්‍රවිෂ්ඨ වෙන්න බෑ. කලාවට ප්‍රවිෂ්ඨ වෙන්න නම් කෙනෙක්ට තියෙන්න ඕන ඔහුගේ සහජ හැකියාවක්. ඒක තමයි අපි දියුණු කරන්නේ. ඉතින් ඊට පස්සේ අපි බලමු සර් කොහොමද මේක දියුණු කරගත්තේ කියලා. මොන වගේ ගුරුවරු ළඟටද ගියේ, කොහොමද ඉගෙන ගත්තේ කියලා අපිට පොඩ්ඩක් දැනගන්න ආසයි සර්. දැන් මෙහෙමයි ඊළඟට වුණේ, දැන් කියන්නේ ආපෝස සාමාන්‍ය පෙළත් වෙනකන් දැන් එතුමා අපිට චිත්‍රවලට පැමිණියා. ඒ අතරතුර කාලයේත් අර පාසල් ශිෂ්‍යයෙක් හැටියට මං යම් යම් තරඟ විභාග මේ තරඟවලට එහෙම මේ කළා. හුඟක් සාහිත්‍යයේම මට ලබා ගන්න හැකියාවක් තිබුණා. එක එක ඒතුමා ඉතා විශේෂ වශයෙන්ම ඒවට යොමු කරලා අර එන්න අර ඒ වගේ ශිෂ්‍යෙක් හඳුනාගත්තම අර ඒ දෙන්න ඕන එතුමාගෙන් ලැබෙන්න ඕන උපකාර එතුමාගෙන් ලැබුණා. මේ විදිහට අධ්‍යාපන සාධක විභාගෙනුත් මට ඇත්තටම ඉතාම විශිෂ්ට සම්මාන ලබා ගන්න පුළුවන් වුණා චිත්‍ර කර්මයට. ඉන් පස්සේ පාසලෙන් පස්සේ අපේ ඉරිද ඉස්කෝලේ, කියන්නේ මම ක්‍රිස්තියානි ධර්මයට අයත් කෙනෙක්, මේ කොරලවැල්ලේ ශුද්ධෝ පේතෘස් දහම් පාසල, කියන්නේ දේවස්ථානයට අයත් දහම් පාසල තමයි මම ගියේ. ඕකේ දී මේ ඒ කාලයේදී 1969 වගේ කාලයේදී තිබුණා මේ මුළු ජාත්‍යන්තර ඉරුදින පාසල්වල චිත්‍ර ප්‍රදර්ශනයක්. ඒක තිබුණේ මේ මට මතක හැටිය ලයනල් වෙන් ශාලාවේ තමයි තිබුණේ. ඒවකට හිටපු බිෂප්තුමා තමයි මේ හැරල්ඩි සොයිසා කියන බිෂප්තුමා. ඉතින් අවර දැන් අපේ ඉදස්කෝලේ අපේ ගුරුවරු දන්නවා ඇති මට චිත්‍රමය පුළුවන් ඒ නිසා මට ඒගොල්ලෝ හුඟක්ම ඇවටිලි කරා. මේ චිත්‍ර ප්‍රදර්ශනයට හොඳ කියන්නේ හොඳ කෘතීන් තුනක්, එක්කෙනෙකුට පුළුවන් කෘතීන් තුනක්, ඒ කෘතීන් තුනක් මේ නිර්මාණය කරන්න. ඉතින් ඒගොල්ලෝ ඒ අපේ ගුරුවරු එක්තරා ගුරුවරයෙක් හිටියා ජයතෙලක කියලා, කිංස්ලි ජයතෙල කියලා. එතුමා මට දීපු උපදේශ පිට මම ඒකට එකක් ඇන්දෙම හැරල් සොයිසා මහත් මේ අපේ බිෂප්තුමාගේ පින්තු මේකේ ඡායාරූපයක්කින් ආලේඛ චිත්‍රයකුත්, ඊළඟට මේ ඒසාන්සයා ළමයි කියන ඒ චිත්‍රයත්, තවත් එක්තරා චිත්‍ර මේ නෑ අර නෝවාගේ නැව, ඒ කියන්නේ හදන දේවල් වලින් අර නෝවාගේ නැව කියන එක මේ අර ගස්කෝටු වලින් අර එහෙම අර අරගෙන අලවාලවල ඒ වගේ නැවකුත් මම නිර්මාණය කරා, මට තාම මතකයි. ඉතින් මේක බලන් මේක දැන් එදා ප්‍රදර්ශනය දවසේ බිෂප්තුමා ආව බලන්න. එයා තමයි ඒක මේ විවෘත කරන්නත් ආවේ ඒ ප්‍රදර්ශනේ. මේක නරමනකට එයා අර මම ඇඳලා තිබුණේ චිත්‍රය අර එයාගේ කාලයක චිත්‍රකාරට ගිහලා අට පොඩි වෙනවකුත් ආවා. ඒකම මේ අපේ ඒ ගුරු මහත්මවරුන්ට ගෙන් ඇහුවා මාව. ඉතින් අපි ගිහිල්ලා තියෙන මාවත් මේ කළා, මගෙන් ප්‍රශ්න ඇහුවා. ඉතින් එතුමත් මගෙන් ප්‍රශ්න ඇහුවා, මට තාම මතකයි. ඒ අහලා අපේ ඒ ගුරුවරුන්ට එයා බිෂප්තුමා කිව්වා මේ මෙයාව අරින් මේ මමත් ඉගෙන ගත්තා මේ ACJ සමරසේකර මුරුදැන්දි ACJ සමරසේකරක මහා අමරසේකරගේ චිත්‍රපන්ති වලට ගියා, මේ දරුවවත් කොහොමද යවනවා නම් ඉතා හොඳයි කියලා කිව්වා. ඒ වගේම ඒ අපේ ගුරු ඒ කාලේ ගුරු හරි හොඳයි. ඒ ගුරුතුමා ඕක කනට අරගෙන එයා තමයි මාව ඇත්තෙම මගේ පියත් එක්කත් පියයි එයයි එතකොට මට අවුරුදු 16ක් වගේ ඇති. මේ එක්කන් ගිහිල්ලා මුරලි අමරසේකර ගාවට මගේ පන්තියට එයත් ආවේ ගුරුවරයෙක් හැටියට. එයත් ඇවිල්ලා මාව බාර දුන්නා මේ අමරසේකර මහත්මයාට. අන්න එතනින් පස්සේ තමයි ඉතින් මගේ අර චිත්‍රලෝකේ හුඟාතුට මට ඒක දොරටුවක් වුණා පිවිසෙන්න. අර මේ එතුමාගේ තියෙන උපදෙස් වලින්
හුඟා දුරට දැන් තෙල් සායම් කියන්න මොනවාද දිය සායම් තෙල් සායම් මේ මාධ්‍ය පිළිබඳව ලොකු අවබෝධයක් ඇති කරගන්න පුළුවන් ස්ථානයක් වුණා ඒක. මොකද ඒ එතන මේ මේ ඩිසිප්ලින් මේ මේ ඒ කියන්නේ චිත්‍ර පිළිබඳ මේ ඒ ඒ තියෙන ලබා ගත යුතු හා ලබා දෙන ඒ ඒ ඩිසිප්ලින් හරියටම ක්‍රියාත්මක කරන්න ඕන ස්ථානයක් මත එච්චර ලේසි නෑ එතුමා. එතුමා ඒ තරම්ම මේ මේ ඒ චිත්‍ර අධ්‍යාපනය දෙන ඒ දීම පිළිබඳව හරිම මේ 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 එතුමාගේ ළඟ තිබුණේ ලොකු ක්‍රමවේදයක් එතුමාගේ තිබුණේ. දැන් අපි සර් කියන්න මුදුලිදු අමරසේකර කියන්නේ අපේ රටේට ශ්‍රේෂ්ඨම කලාකරුවෙක් නේ. ඔහුගේ චිත්‍ර තමයි මං හිතන්නේ ජාතික කලාභවණිය. නිකුත් තැන්වලදී අපිට ආයේ ඌව අමතක කරන්න බෑ කවදාවත්. නමුත් දැන් සර් මුදුලිදු අමරසේකර මහත්මයා ළඟට ගියාම කොහොමද පිළිගන්නේ? මෙන්න මෙහෙමයි. දැන් මගේ මේ PI එදා ඒ ගුරුතුමයි මාව බාර දෙනකොට හොඳට කතා කරලා එතුමා දෙනවා අපිට ලිස්ට් එකකුත් දෙන ලිස්ට් එකක් ලියලා දෙනවා මේ මේවා මේ මේ රෙදි කෑල්ල පීරිස්කෝ මේ පීරිසියක් වතුර ගන්න මේ වතුර ගන්න කෝප්පේ හැම දෙයක්ම අවශ්‍ය පින්සල් පෙන්සල් පේන්ට් ඉතින් ඒක රියුස් වෝටර් කලර් එහෙම නැත්නම් වින්සන් නිව්ටන් ඔය වගේ දෙයක් තමයි ඉතින් ගේන්න කියලා කියන්නේ ඒවා. ඉතින් මගේ පියත් ඇවිල්ලා මට මේ ඒවා සියලු දේම අරගෙන දුන්නා. මං ඔය කියපු ඒවා ඔක්කොම අරගෙන ගියා. නමුත් මට එකම දෙයක් ගෙනියන්න බැරි වුණා කියපු රෙදි කෑල්ල. මම මොකද අපිට පාසලෙත් එච්චර හුරුවක් තිබුණේ නැහැ නිකන් වචිත්ට අදකට මේ දේවල් වුණයි කියලා. ඒ රෙදි කෑල්ල තමයි මම දාලා ගියා ඊළඟ සෙන්සුරාද යනකොට. එතකොට මම දැන් ඒ අපේ චිත්‍ර ගුරුතුමා මේ අමරසේකර මේ මේ ගුරු මහත්මා ඒ හැම එක්කෙනා ගාවට මෙනකොට මගේ ළඟත් ඇවිල්ලා මගේ ඒ පුටුවේ ඉඳගත්තා. ඉඳගෙන ඔක්කොම ඉස්සර බැලුවා මම ගෙනල්ලා තියෙනවද කියලා ඒ ඔක්කොම චෙක් කරා. එතකොට කූ රෙදි කෑල්ල කියලා ඇහුවා. ගුරුසේව මට ටික අමතක වුණා. මම ඒක මේ ලබන පාර ගේන්නම් මම ගේන්නම් මට මේ සමාවෙන්න මට බැරි වුණා. ඒක මට මතක නැතුනේ කියලා මේ බලන් ඉඳලා මගේ මූණ දිහා බලන් ඉඳලා එතුමා කරපු එකම දේ තමයි එහෙමනම් ලබන සෙන්සුරා දෙකත් එක්ක එන්න ඔයා මේ එහෙමනම් දැන් මේ ගෙදර ගිහිල්ලා එහෙමනම් ඒ විදියට කරමුයි කියලා එයා නැගිටලා අනිත් පැත්තේ ගිහිල්ලා වාඩි වුණා අනික් ශිෂ්‍යයා ගාව. ඉතින් මට දැන් හරීම හිතට ලොකු මේ ලාටිෂ් මුල්ම පාඩමනේ මගේ හරි ආසාවෙන් නේ ගියෙත්. ඉතින් මට ලොකු මේ නිකම් මේ හිතට හරි වේදනාවක් දුකක් පළවෙනි දවසේ ගියාන් පස්සේ මෙහෙම හරෝල ඇව්වා නෑ ඒ ප්‍රශ්නය කියලා මම ඊළඟට මොනවද කතා කරන්න ගියේ නෑ. මම ගෙදර ආවා ඇවිල්ලා ඊළඟ දවසේ ඒ සියලු දේ අරගෙන ගියා. ඉන් පස්සේ අන්න එදා ඒ වගේම මගේ ළඟට ඇවිල්ලා ඉඳගෙන ඔක්කොම මං ගෙනල්ලා තියෙනවා. රයිට් ඉන්රාල් මේ චිත්‍ර අපි කරනකොට මේ අර ඉස්කෝලවල වගේ නිකම්ම චිත්‍ර කරන්න බැහැ. චිත්‍රයට චිත්‍ර කරනවා නම් අපි ලොකු කැපවීමක් කෙරෙන්න ඕන. ඉවසීම කැපවීම අවශ්‍යතාවය මේ සියලු මත තමයි ඕනම කලාවක් කෙනෙකුට ප්‍රගුණ කරන්න පුළුවන්. එහෙම නැතුව කෙනෙකුට මේ කලාව කියන එක මේ කලාව කියන එක සංගීතය හෝ වේවා නැටුම හෝ වේවා මේ චිත්‍ර හෝ වේවා මෙයා විශේෂ විෂයන් මේවායේ අපි යම්කිසි දුරක් යන්න නම් ඉස්සෙල්ලාම තේරුම් ගත යුතු තමයි දේ තමයි කොහොමද මේකට පිවිසෙන්නේ පිවිසෙන්නේ කොහොමද මේ පිවිසුම හරියාකාර සිද්ධ වුණොත් තමයි අපිට ඊළඟ දුර යන්න පුළුවන්. ඒක නිසායි මම එහෙම කරේ. තරහා වෙන්න එපා. මේ බොහොම මම සන්තෝෂ වෙනවා නැවත ඊළඟ සෙන්සුරාදා ඔයාට බොහොම දුකක් හිතෙන්නත් ඇති. මේ මාපිය ගැන මම ඉතාමත්ම සන්තෝෂ වෙනවා. දැන් අපි දිගටම කරගෙන යමු කියලා. ඉතින් ඊළඟට මට හරීම මේ එයා කරුණාව ආදර කරනවා. අත්‍යවශ්‍යම මට ශිෂ්‍යයෙක් හැටියට
දැක්කුවා. ඔව් දැන් අපිට ඒකින් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඒගොල්ලෝ අපිට හිතා ගන්න පුළුවන් ක්‍රමවේදයකට නියමාකාරයකට යමක් ඉගෙන ගන්න ප්‍රවීණ ශිල්පියෙක් ළඟට ගියාම මොන ආකාරයෙන්ද හැසිරෙන්නේ කියලා. ඒ එවැනි ආකාරයෙන් ආරම්භ කරපු ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙක්ගේ ප්‍රගමණය තමයි මේ අද අපි දකින්නේ. මේ වගේ විශිෂ්ට ගණයේ නිර්මාණ කරන්න නැත්තම් බෑ. ඔහු එදා ඉවසීම, ඔහුට තිබ්බ විනය, ඒ සියලුම දේවල් එකතු වෙලා තමයි අද මෙතුමන් මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. අපි අද වැඩසටහන මේ නිමා කරනවා. අපි ඊට පස්සේ බලමු ඉන්ද්‍රාල් සිල්වා නැමැති මේ ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පියා ඉදිරියේදී ඊට පසුව කොහොමද මේ චිත්‍රකරණය යෙදුනේ, මේ වගේ තත්ත්වයකට ආවේ කොහොමද කියලා. බොහොම ස්තුතියි අද මෙම චිත්‍ර වැඩමුළුව නැරඹුවට.